Hi, Bowen. Easy a play. සමහර වෙලාවට අපිට බොරු කියන හරිම රහසිගත හරිම සීක්‍රටිව් ඊට පස්සේ අපි යූස් කරන විදිහේ පාර්ට්නර්ස්ලා අපිට හම්බ වෙන්න පුළුවන්. ඒ විදිහේ බොයිස්ලා ඕන තරම් දෙය අවුට් දෙය ලේඩිස්. ඒ වගේ අය ඕන තරම් ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන්ට කියනවා ගොඩක් වෙලාවට ප්ලේයර්ස්ලා කියලා. මේගොල්ලෝ ඇත්තටම සීරියස් රිලේෂන්ෂිප් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පුංචි පුංචි අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරගන්න රිලේෂන්ෂිප් එකෙන් රිලේෂන්ෂිප් එකට එහෙම නැත්තම් එක ගර්ල්ගෙන් අනිත් ගර්ල්ට පැන පැන යන විදිහ අය තමයි ප්ලේයර්ස් ලා කියලා අපි කියන්නේ. ඉතින් අපි කොහොමද ප්ලේයර් කෙනෙක් අඳුර ගන්න කියන එක ගැන අද මම ඔයගලට කියලා දෙනවා. ඉතින් හොඳ කල්පනාවෙන් වීඩියෝ එක බලන්න, පොඩ්ඩක් හිතලා බලන්න මේ විදිහ කෙනෙක්ද ඔයාටත් ලං වෙලා ඉන්නේ කියලා. ඉතින් ප්ලේයර් කෙනෙක් කියලා කියන්නේ කවුද? සාමාන්‍යයෙන් ප්ලේයර් කෙනෙක් කියලා කියන්නේ ගොඩාක් මෙන්ටලි ඩැමේජ් වෙච්ච, මෙන්ටලි වූන්ඩඩ් කෙනෙක් තමයි. ඉතින් ඒ අය රිලේෂන්ෂිප් වලින් තමන්ගේ ෆිසිකල් ග්‍රැටිෆිකේෂන් එක බලාපොරොත්තු වෙනවා මිසක් එතනින් එහාට සීරියස් රිලේෂන්ෂිප් වලට යන්නේ නැහැ. ඉතින් ඒක තමයි ප්ලේයර් කෙනෙක් අපි අඳුන්වන විදිහ. කියන්නේ ප්ලේයර් කෙනෙක්ගේ අපි ඩෙෆිනේෂන් එක කියලා කිව්වොත්, ඉතින් මේ ප්ලේයර් කෙනෙක්ගේ ගෝල්ස් මොනවද කියලා කල්පනා කරොත්, ඒගොල්ලන්ට ඕනේ less investment. ඒ කියන්නේ අඩු investment එකකින්. මේ investment කියලා කියන්නේ මුදල්ම නෙමෙයි, කාලය, ශ්‍රමය, මේ හැමදේම, emotions. less investment එකකින් more, ඒ කියන්නේ පුළුවන් තරම් physical gratification ගන්න එක තමයි ඒගොල්ලන්ගේ එකම ගෝල් එක. ඉතින් මම අද කියලා දෙනවා 10 tips how to understand a player කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්න කැමති, මගේ channel එකට තාම subscribe කරලා නැත්නම් අපතේ කරන්න එපා, subscribe කරන්න. ඒ වගේම bell notification එක on කළොත් මගේ වීඩියෝ එකක් post කරපු ගමන් ඔයගලට notification එකක් එනවා. එතකොට කාටත් කලින් ඔයගලට පුළුවන් වීඩියෝ එක ඉක්මනටම බලන්න. හරි, එහෙනම් කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් ගෙනාවේ. මම හිතන්නේ සති 3කට විතර පස්සේ. ඉතින් අපි පටන් ගමු එහෙනම් වීඩියෝ එක. ඉතින් අපි මුලින්ම බලමු 10 වෙනි sign එක මොකක්ද කියලා. You only get to spend time with him on his terms. ඉතින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාට යාව මීට් වෙන්න හම්බ වෙන්නේ, හැංග් අවුට් කරන්න ලැබෙන්නේ. ඇත්තටම මේගොල්ලෝ ගොඩක් වෙලාවට ඩේට්ස් වලට යනවා බොහොම අඩුයි. මේගොල්ලෝ හරි අකමැති වැඩි කතා බහ කර කර ඉන්න. ඉතින් ගොඩක් වෙලාවට හැංග් අවුට් කරන එක තමයි කරන්නේ. ඉතින් එයා කැමති වෙලාවට, එයා කැමති තැනක තමයි ගොඩක් වෙලාවට හැංග් අවුට් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකත් ලාස්ට් මිනිත් තමයි ඔයාට කියන්නේ අපි මීට් වෙමු කියලා. ඉතින් මේගොල්ලන්ට අපි සාමාන්‍යයෙන් කියනවා ලාස්ට් මිනිත් ලැරි කියලා. ඉතින් මම ඊට කලිනුත් ඔයගලන්ට කියලා තිනවා කවදාවත් ලාස්ට් මිනිට් ඔයගලන්ට එන ඉන්විටේෂන් වලට කැමති වෙන්න එපා. ලේඩීස්, ගර්ල්ස්, අපේ ස්ටෑන්ඩර්ඩ්ස් තියා ගන්න ඕනේ. අපි කිසිම වැඩක් නැතුව අපිට පිරිමි ළමයේ මීට් වෙන්න එන්න අඬ ගහනකම් ඉන්න අය නෙවෙයි අපි. අපිට ඕන තරම් වැඩ තිනවා. ඉතින් ඒ නිසා කවදාවත් ලාස්ට් මිනිට් කෝල්ස් වලට, ලාස්ට් මිනිට් ඉන්විටේෂන් වලට කැමති වෙන්න එපා. ඒක ඔයගලන්ගේ ස්ටෑන්ඩර්ඩ්ස් වලට හරිය නැහැ. ඉතින් මෙහෙමයි, මේක සමහර අවස්ථාවන් වල තියෙනවා. ඉතින් අන්තිම මොහොතේ මේ වගේ තීරණ ගන්න වෙන. නමුත් මේක පුරුද්දක් වශයෙන් කරන කෙනෙකුට කවදාකවත් chance එකක් දෙන්න එපා මේ වගේ අන්තිම මොහොතේ ඇවිල්ලා මුණගැහෙන්න. ඒ වගේම ඉතින් අපි මේ කාරණාව ගැන තව ටිකක් කතා කරොත්, ඉතින් මේන් ගොල්ලෝ නිතරම එක්ක යාගේ ප්ලේස් එකේ, එක්ක යාගේ ප්ලේස් එකේ වැඩි කවුරුත් නොදකින ඒ වගේ තනියම ඉන්න තැන්වල තමයි හැංග් අවුට් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේගොල්ලෝ අර වැඩි සොසයිටි එකට ගිහිල්ලා ඩේට් කරලා එහෙම කරන්න වැඩි කැමති නැහැ. හැබැයි තවත් එකක් තමයි, මේ ප්ලේයර්ස්ලා සමහර වෙලාවට හැසිරෙන්නේ he is the best partner you can ever find වගේ. ඒ කියන්නේ මේකේ හරිම තින් ලයින් එකක් තියෙන. ඉතින් අපි හොඳට මොලේ කල්පනා කරලා බලන්න ඕනේ මෙයා ඇත්තටම ප්ලේයර් කෙනෙක්ද නැද්ද කියන එක. මොකද ඒගොල්ලෝ මැනිපියුලේට් කරන්න, ඊපස් අපිව ඉමෝෂනලි ඉන්වෝල්ව් කරගන්න ඉංගොල්ලෝ හරිම ට්‍රිකී විදිහට වැඩ කරනවා. මොකද මින්ගොල්ලෝ මේක පුරුද්දට කරන දෙයක් නිසා. ඉතින් ඒ නිසා හරිම තින් ලයින් එකක් තියෙන අපිට අඳුරගන්න මේ කෙනා ප්ලේයර් කෙනෙක්ද නැද්ද කියන එක ගැන. ඉතින් ඒ නිසා හොඳ කල්පනාවෙන් ඇස් අරගෙන මනස විවෘත කරගෙන බලන්න, හිතන්න මේ කෙනා ප්ලේයර් කෙනෙක්ද කියලා. නම්බර් 9 තමයි they check out immediately right after they got what they wanted to. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේගොල්ලෝ හැංග් අවුට් කරන්නේ ගොඩක් වෙලාවට ෆිසිකල් දෙයක් තියාගන්න, ඉන්ටිමසි ඇති කරගන්න. ඉතින් ගොඩක් වෙලාවට මේගොල්ලෝ right after sex they want to just move out. ඒගොල්ලන්ට කියන්නේ get off and get out
गेट ऑफ अँड गेट आउट केलं की यु नो आय थिंक इट्स ऑलवेज अबाउट देम, इट्स नेवर अबाउट यू, इट्स ऑलवेज अबाउट देम. एगुलो हरिम हाइप कंट्रोलिंग खोईविले द मीट वेन्ने कोहेद मीट वेन्ने सह मोनवाद कराने की एनक गुडक लाट एगुलो कंट्रोल कराने उत्साह करनवा. आई थिंक गुडक लाट एगुलाट अवश्यतावे इष्ट वेच्च गमम्म मोकक हरि कियागेन मट अर वेडे तीनो मे वेडे तीनो मट पारक कोई मम मेहेट यान्नोने हेट यान्नोने किला मोनवाम हरि देयक कियला ठग गाला यान्न उत्साह करनवा. ඉතින් මේකෙත් සමහර වෙලාවට අපිට ඇත්තටම බිසි කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඇත්තටම සමහර විට ඒ වගේ රීසනබල් සිටුේෂන්ස් තියෙන්න පුළුවන් කෙනෙකුට ඉක්මනටම යන්න ඕන වෙන. නමුත් එහෙම නැතුව පුරුද්දකට get off and get out type එකේ නම් ඉතින් ගොඩක් වෙලාවට යා ප්ලේයර් කෙනෙක් තමයි. නම්බර් 8 ගැන අපි කතා කරොත් සාමාන්‍යයෙන් බොයිස් ලාට ලොකු සෝෂල් සර්කල් එකක් තියෙනවා. ගලන්ට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් ඇත්තටම ඒ කියන්නේ සාමාන්‍යයෙන් බොය් කෙනෙක් අපි ගැන සීරියස් නම් යා එයාගේ යාළුවොත් එක්ක අපි ගැන කතා කරන එක කාටවත් නවත්තන්න බෑ. අතර මේගොල්ලෝ සාමාන්‍යයෙන්ම හංගගෙන ඉන්න පුළුවන් අය නෙමෙයි කාට හරි ඇත්තටම ආදරේ නම් සීරියස්ලි ඉෆ් දේ ආ ඉන්ටු යූ දේ කැන් නොට් ස්ටොප් ටෝකින් අබවුට් යූ with their friends. I think keep a mass keep a kaashay karala thamat oya yage yalu ehema naththam yage relatives la nadayo kisima kenekko dakala naththam wediye egolo gana vistarawat ekak kiyanne naththam e kiyanne ya emotionally watte ki involve wenna kemathi na mokada e dewal danagattot oya godak welawata ekena bond ekak wedi wenna puluwan nisa egolo e wage dewal katha karana ekak harima seema karana. I think ඔයාට තාම ඔයාගේ පාර්ට්නර්ගේ යාළුව කවුරුවක්වත් එහෙම නැත්තන් නේද කවුරුවක්වත් මුණ ගැසෙන්න එයා උත්සාහ කරලා නැත්තම් ගොඩක් වෙලාවට he's playing with you. ඉතින් ඒ නිසා පරිස්සමෙන් number 7 he bring up the topic sex very early in the conversation. දැන් කතා කරන්න පටන් ගත්ත මුල ඒ කියන්නේ දැන් උගලගේ මේ මුලින්ම තියෙන initial talks වල මුලදීම මෙයා පොඩ්ඩක් ओवली सेक्शुअल वेन उत्साह करना ओवली फ्लर्टी वेन उत्साह करना गोड़ाक लावटे आटो अत फूल अराउंड करांड वितर मुकद इंगोलो कैमती ना इंगोलो आगे टाइम वेस्ट करान मुकद प्लेयर्स ला गोड़ाक लावटे उगल तेक वितरा नेवे कथा कर कर इन्हें गोलांटा लिस्ट ऑफ गर्ल्स इन कथा बाह करांड इगोलो गोड़ाक आयते का कथा करान थिंग एनी सा इगोलो लोको टाइम वेस्ट का करान नर तेरु माक नेती कथा बाह वलट सह इमोशनल इन्वॉल्वमेंट वलट वेडिय कैमती नेती निसा इंगोलो සහ ඒගොල්ලන්ට අර තියෙන පුරුද්දත් එක්ක ඒගොල්ලෝ කතා කරන්න ගත්ත මුලම අවස්ථාවලදීම පොඩක් ෆ්ලර්ටි ෆ්ලර්ටි වෙන්න උත්සාහ කරනවා. මේක සමහර විට අපි හිතුවට හරිම ඉනසන්ට් කියලා ඒ කියන්නේ ඉනසන්ට් විදිහට පටන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ සමහරවිට අහනවා what are you wearing? ඒ වගේ දෙයක් අහන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඒ කියන්නේ අනවශ්‍ය ඔයගොල්ලන්ට තේරෙන ඔයගොල්ලෝ uncomfortable විදිහේ ෆ්ලර්ටි දේවල් ඔයගොල්ලන්ට මුලදීම කතා කරනවා නම් ගොඩක් වෙලාවට he has something else on his mind. Coming down to number 6, he tries to exchange pictures with you before you get intimate. Ekena api podak close wenna kalin apita me intimacy kiyana eka athi wenna kalin api physical wenna kalin indalama eya pintura exchange karaganna utsaha karanona. Samahata eyaage pintura oyata ewanna utsaha karanona. Samahata oyagen pintura eya illanawana අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ what are you wearing ඒ වගේ ප්‍රශ්න අහනවා නම් ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඇත්තටම ඔගොල්ලෝ intimate වෙන්න කලින් මෙයා මේ වගේ දේවල් වලට පෙළඹෙනවා නම් ඉතින් he's into something else. ඉතින් යාට ඔත් එක fool around කරන්න විතරයි ඕනේ ගොඩක් වෙලාවට. ඉතින් ladies please open up your mind. කල්පනාවෙන් හැම කියන කරන දෙයක් ගැනම හැම step එකක් ගැනම හොඳ කල්පනාවෙන් ඉන්න කෙනෙක්ට යූස් කරන්න දෙන්න එපා. මොකද අපේ වර්ත් අපි කොච්චර වර්ත්ද කියන එක අපි දැනගන්න ඕනේ. එහෙම අතින් අතට පාස් වෙවි ওই විදිහට අපේ හිත රිද්දගෙන අපේ ජීවිතයේ හොඳම කාලේ අවුරුදු ගාණක් නිකන් නාස්ති කරගන්න එක කිසිම තේරුමක් නැති වැඩක්. ඇත්තටම මම නම් විශ්වාස කරන එකම දෙයක් තමයි අපේ ශරීරය අපේ බොඩි එක කියන එක. ඉතින් ඩිසර්ව් කරන අය ඉන්නවා. ඒ අය ඇරෙන්න අර සේල් දාලා තියෙන ඇඳුම් වගේ ලාබෙට ඕන කෙනෙකුට ඇවිල්ලා අරගෙන යන්න පුළුවන් විදිහට තියනට වඩා යම්කිසි වටිනාකමක් දෙන්න. එහෙම වුණහම තමයි අපිටත් රෙස්පෙක්ට් කියන එක වැඩිපුර ලැබෙන්නේ. නම්බර් 5 नंबर फाइव तम उगे फर्स्ट डेट गुडक्ट वो थानी वेन उगे वैडिया कथाकरण आवाश नैती तैंग वाल
එකගෙන යන උත්සාහ කරනවා නම් ඔයාලගේ ෆස්ට් ඩේට් එක එක්ක මූවි තියටර එකකට එහෙම නැත්නම් නයිට් ක්ලබ් එකකට ලවුඩ් මියුසික් තියෙන ඇල්කොහොල් තියෙන ඒ වගේම ඩිම් ලයිට් තියෙන ඒ කියන්නේ so that he doesn't want to talk much and he can touch you ඒ වගේ තැනකට ඔයාව ෆස්ට් ඩේට් එකකට එක්කන් යනවා නම් obviously ladies he has you know other stuff on his mind ඉතින් මොකද මිංගුල වැඩි කතා කරන්න කැමති නැහැ මිංගුල වැඩි emotionally involved වෙන්න කැමති නැහැ මං ඉස්සෙල්ලත් කිව්වා වගේ ඉතින් ඒගොල්ලෝ කැමති පුළුවන් තරම් physical වෙලා පුළුවන් තරම් score කරගෙන ඒගොල්ලන්ගේ ඒ කියන්නේ අවශ්‍යතාවය ඉෂ්ට කරගෙන ඉක්මනට මෙතනින් අයින් වෙන තමයි players ලට උනේ ඉතින් ඒ නිසා ඔයාලට first date එකට අඬ ගහගෙන යන්න හදන තැනගෙන ගොඩාක් කල්පනා කරලා බලන්න මොකද මේගොල්ලෝ ගොඩක් වෙලාවට hang out කරන්න මං ඉස්සෙල්ලා කිව්වා වගේ hang out කරන්න තමයි ගොඩක් කැමති ඒගොල්ලෝ dates වලට යන්න conversations තියෙන තැන් වලට හරිම අර රොමැන්ටික් තැන් වලට ඒ කියන ගොඩක් එළිය තියෙන වැඩිපුර කතා බහ කර කර ඉන්න ලැබෙන ලස්සන රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා ඒ වගේ කාලය වැය කරන්න ඒගොල්ලෝ වැඩි උනන්දු වෙන්නේ නැහැ සමහර වෙලාවට සමහර ප්ලේයර්ස්ලා මුලදී උත්සාහ කරනවා අපිට පෙන්වන්න ඕකේ හී ඉස් ද බෙස්ට් ගයි ටු හැව් අ රිලේෂන්ෂිප් විත් මේ රිලේෂන්ෂිප් එක හරිම සීරියස් මේ රිලේෂන්ෂිප් එක පවත්වගෙන යන තරම් වටින දෙයක් මින් මේ වගේ අයිඩියා එකක් දීලා ඔයාව මැනිපියුලේට් කරන්න සමහරට මුලදී ඒ විදිහට හැසිරෙන්නත් පුළුවන්. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ සහ බුද්ධිමත් වෙන්න ඕනේ හරියට අඳුන ගන්න මොකද්ද මෙයාගේ ඉන්ටෙන්ෂන් එක කියන එක. Coming down to number 4 හතරවෙනි එක. He tries to ghost you or play dumb in response to your boundaries. මොකක්ද මේකේ තේරුම? ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ බවුන්ඩරිස් දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ප්ලේයර්ස්ලා කියන කට්ටිය ගොඩක් වෙලාවට හරිම ඒ කියන්නේ හරි නාසිසිස්ටික්. ඊට පස්සේ ඒගොල්ලෝ බුලීස්ලා, ප්‍රෙඩේටර්ස්ලා. ඉතින් නිතරම ඔයගොල්ලන්ගේ බවුන්ඩරිස් පුෂ් කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ අන්කම්ෆර්ටබල් දේවල් තියෙනවනේ දැන් සමහර අය කැමති නෑ. ඉනිෂියල් ඩේටින් ටයිම් එකේදී ඒ කියන්නේ අපි ඩේට් කරන්න ගත්ත මුලදී අත් අල්ලගෙන පාර යන සමහරට කැමති නැහැ. ඒ වගේ එක එක්කෙනාගේ යම් යම් බවුන්ඩරිස් තියෙනවා. මෙන්න මේ දේවල් මම මේ කාලේ කරන්න කැමති නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මේගොල්ලෝ හරිම බුලි නිසා, මේගොල්ලෝ හරිම ප්‍රෙඩටර් ටයිප් නිසා මේගොල්ලෝ මේ බවුන්ඩරිස් පුෂ් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඊට පස්සේ ඔයා කිව්වොත් no you are making me uncomfortable නේ මම මේව කරන්න කැමති නැහැ මට මේ දේ කරන්න බෑ. මෙහෙම මෙහෙම ඔයාගේ බවුන්ඩරිස් පැහැදිලි කරද්දී එයා එක්ක ඔයත් එක්ක කතා කරන එක නවත්තලා දානවා පොඩක් ටික කාලයක් ගෝස්ට් කරනවා එහෙමත් නැත්නම් ප්ලේ ඩම් ඒ කියන්නේ I don't know මම මොකක්ද ඔයාට කරේ ඔයාට ඔච්චර තරහ යන තරම් මොකද්ද කරේ මම මොනවද කරපු වැරද්ද ඔයා ඔහොමද හිතන්නේ ඔයා ඔච්චර පරණ විදියට දෙ හිතන්නේ ඒ වගේ ඔයාටම වැරද්ද පටලවලා එයා නිකන් වික්ටිම් එයා තමයි වික්ටිම් වගේ ප්ලේ කරන්න උත්සාහ කරන ඉතින් මේ වගේ දේවල් ගැනත් හරි කල්පනාවෙන් ඉන්න අපේ බවුන්ඩරිස් කියන දේවල් හරිම වැදගත් හරි කෙනෙක් නම් ඔයාට ඇත්තටම ආදරය කරන if this guy is really into you if this guy is really serious about you එයා ඔයාගේ බවුන්ඩරිස් වලට පුදුම විදියට රෙස්පෙක්ට් කරනවා නිකන් හරි එයාගේ අතින් බවුන්ඩරි එකක් බ්‍රේක් වුණොත් බවුන්ඩරි එකක් එයා පුෂ් කරා කියලා හිතනොත් එයාට ටග් ගාලා ඇපලොජයිස් කරනවා I'm sorry I understand මට තේරෙනවා ඔයා මේ දෙයට අකමැතියි කියලා වරලා මට සමාවෙන්න මම ආපහු මේ දේ කරන්නේ නැහැ අදවයිස් කියන එහෙම නැත්තම් කියනවා මේ හරි අපි ඔයාට කම්ෆර්ටබල් වෙනකන් ඉමු මේ වගේ ඔයාගේ බවුන්ඩරිස් වලට රෙස්පෙක්ට් කරනවා if he is serious about you ඉතින් එහෙම නැතුව මේ විදිහට ප්ලේ වික්ටිම් කරලා ඔයාටම වැරද්ද පටවලවලා ඔයාගෙන් එක්ක ඔයාව ගෝස්ට් කරනවා නම් ඒ කියන්නේ දැන් ඒ බවුන්ඩරිස් පුෂ් කරන එක නිකුලන්ට අවශ්‍යයි ඒගොල්ලන්ට අවශ්‍ය දේ ෆිසිකල් දේවල් යම් යම් දේවල් ලබා ගන්න බැරි වෙච්ච ගමන් ගොඩක් වෙලට ඒගොල්ලෝ ගෝස්ට් කරන්න උත්සාහ කරනවා ඉතින් ඒ නිසා මේ විදිහේ ලක්ෂණක් තියෙනවා නම් එයා ගොඩක් වෙලාවට ප්ලේයර් කෙනෙක්. නම්බර් 3 තමයි he disappears reappears vanish වෙනවා එකපාරටම එකපාරටම වෙච්ච දේ හොයාගන්න නැහැ දවස් දෙක තුනක් එක්ක සතියක් සමට මාස ගාණක් වෙන්නත් පුළුවන්. එකපාරටම වෙච්ච දෙයක් හොයාගන්න නැහැ ඊට පස්සේ එකපාරටම ආපහු මතක් වෙච්ච ගමන් ඔන්න කිසිම දෙයක් උනේ නැහැ වගේ ඔයාට කතා කරලා hi කොහමද අපි මීට් එමුද ඔය වගේ දේවල් අහන්න පුළුවන් මොකද හේතුව ඇවිල්ලා මං ඉස්සෙල්ලත් කිව්වා වගේ යා ප්ලේයර් කෙනෙක් නම් එයා කතා කරන එයා ඩේට් කරන එකම කෙනා ඔයා නෙමෙයි ඉතින් he has to go his rounds ඉතින් ගොඩක් වෙලාවට අලුත් කෙනෙක් එහෙමත් නැත්නම් ඊළඟ කෙනා එහෙමත් නැත්නම් එයාගේ ලිස්ට් එකේ ඉන්න අනිත් අයව අත් මේ විදිහටම එන්ටර්ටේන් කරලා මේ රවුම ඉවරුනම තමයි අපහු ඔයාව මතක් වෙන්නේ ඉතින් ඒ නිසා මේ විදිහට ඔයාව ගෝස්ට් කරලා කාලයක්කින් එකපාරටම අපිය වෙනවා නම් එයාත් අනිවාර්යයෙන්ම ප්ලේයර් කෙනෙක් මොකද ඔයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් ඔයාගෙන සීරියස් කෙනෙක් ඒ විදිහට ඔයාගේ ජීවිතෙන් ඩිසපියර් වෙන්නයි ආපහු ටික කාලෙකින් ආපහු රීඅපිය වෙන්නයි කවදාකවත් උත්සාහ කරන්නේ නැහැ. Number 2 he is irrationally jealous about
ද අද ගයිස් ඉන් යෝ ලයිෆ් ඉතින් ගොඩක් වෙලාවට ඔයාගේ සමහරට ඔෆිස් එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන් කවුරුම හරි අනෙක් පිරිමි ළමයි එක්ක ඔයා කිට්ටු වෙනාට එයා පොඩක්වත් කැමති නෑ ගොඩක් වෙලාවට හරියට ඔෆෙන්ඩ් වෙනවා රණ්ඩු කරන්න උත්සාහ කරන කවුද එයා ඇයි එයාත් එක්ක ඔච්චර මොකද වට තියෙන කතාව එයා මොකටද වට මැසේජ් කරන්නේ එයා මොකටද වට කෝල් කරන්නේ මේ වගේ නිතරම හරිම පොසෙසිව් විදියට හරිම ජෙලස් ජෙලසි විදියට හැසිරෙන්න ගන්නවා සවත් එක රණ්ඩු කරන්න උත්සාහ කරනවා වෙන පිරිමි අයට ලං වෙන්න උත්සාහ ඒ කියන්නේ ඉඩක් දෙන්නේ නැහැ මේකට හේතුව එයා එයාගේම ඉන්සිකියුරිටිස් එයාගේම තියෙන අර වැරදි ගති ලක්ෂණ ඔයාට ප්‍රොජෙක්ට් කරන නිසා ඉතින් මොකද එයා ගොඩක් වෙලාවට හිතනවා අනිත් පිරිමි ළමයිත් එයා වගේම තමයි ලං වෙන්නේ මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න කියලා ඉතින් මේ නිසා තමයි ගොඩක් වෙලාවට ඒ විදිහට හැසිරෙන්නේ ඉතින් මේ ඔෆෙන්සිව් මේ ජෙලසි සහ මේ පොසෙසිව්නස් ගොඩක් වෙලාවට ප්ලේයර්ස්ලා ගාව තියෙනවා. මොකද ගොඩක් ප්ලේයර්ස්ලා නාසිසිස්ලා. ඒ කියන්නේ හරිම තමන් ගැන විතරක් හිතන තමන් මූලික කරගෙන the world goes around me කියලා හිතාගෙන ඉන්න අය තමයි ගොඩක් වෙලාවට ප්ලේයර්ස්ලා. ඉතින් ඒ නිසා මේගොල්ලන්ගේ මේ ගති ලක්ෂණයක් තියෙනවා. Number 1 the most important sign मेया मियागे पास्ट रिलेशनशिप्स हेम एकम यागे पास्ट गर्लफ्रेंड्स लगे वेरदि किए नो मे प्ले विक्टिम विनवा ही टॉक्स बैड अबाउट ऑल हिज पास्ट रिलेशनशिप या मट मेहम करा या माओ मेहम करा या हर मट खरदर करना मंगे सेक करना मेवागे यम यम एक वेरदि के हेम पास्ट रिलेशनशिप कम वेरद गैनुलामे पिटिंग दान उत्साह करना ही प्लेज विक्टिम ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් ගොඩක් වෙලාවට මේ වගේ ප්ලේයර්ස්ලට සමාජයේ ගොඩක් වෙලාවට ඉතින් බෑඩ් රෙපියුටේෂන් එකක් තියෙනවා. අපි චුට්ටක් හොයලා බැලුවොත් මෙයාගේ පරණ රිලේෂන්ෂිප්ස් ගැන අපි පොඩ්ඩක් හොයලා බැලුවොත් ගොඩක් වෙලාවට බෑඩ් රෙපියුටේෂන් එකක් තියෙනවා. ඉතින් මේ හැම පාස්ට් රිලේෂන්ෂිප් එකකම කොමන් ඩිනොමිනේටර් එක තමයි මෙයා. ඉතින් ලේඩීස් රන් head for the hills මේ වගේ කෙනෙක් නම් අම්බ වෙලා ඉන්නේ නිතරම තමන්ගේ පරණ FAS වල පරණ ගෑනු ළමයින්ගේ වැරදිම කිය කිය එයාට වෙච්ච අසාධාරණකම් කිය කිය ඔයාගේ අනුකම්පාව ගන්න ඔයාගේ හිත දිනා ගන්න උත්සාහ කරනවා නම් probably he's a player ඉතින් මෙන්න මේ ලක්ෂණ 10 තියෙනවා නම් ඔයා ආශ්‍රය කරන කෙනා ළඟ මම ඉස්සෙල්ලා කිව්වාගේ run for the hills head for the hills ඉතින් මේ වගේ අගෙන් ඉක්මනට ඇත් වෙන කාටවත් තමන්ගේ ලයිෆ් එකත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ලිස්ට් කරගෙන ඔයගොල්ලන්ව විසික් කරලා දාලා නිකන් කුණු ගොඩකට විසික් කරලා දාලා යන්න දෙන්න එපා. අපේ වටිනකම අපි දැනගන්න ඕනේ. ඉතින් නියම පිරිමියෙක් ඔයාගෙන සීරියස් පිරිමියෙක් මේ කිසිම හැසිරීමක් ඔයාට පෙන්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා කල්පනාවෙන් ඉතින් මං හිතනවා මගේ වීඩියෝස් බලලා ගැනු ළමයි චුට්ටක් වෙනදට වඩා පොඩක් මොලේ කල්පනා කරලා රිලේෂන්ෂිප්ස් දිහා පිරිමි ළමයි දිහා බලනවා ඇති කියලා. හිතර හිත ගන්න ඕනේ නැහැ. ඉතින් මම හැමදාමත් ඔයගලඟ දැනුවත් කරන්නේ මේ සම්බන්ධයෙන්. මොකද ලංකාව ගොඩක් වෙලාට රිලේෂන්ෂිප්ස් ගැන මේ විදිහට කතා කරනවා අඩු නිසා. හරි ඉතින් මම හිතනවා ඔයගල ආසාවෙන් මේ වීඩියෝ එකක් බලන්න ඇති කියලා මොකක් හරි දෙයක් ජීවිතේ එකතු කරගන්න ඇති කියලා. ඉතින් ආයෙත් මතක් කරන්න කැමතියි තාමත් subscribe කරලා නැත්නම් මගේ YouTube family එකට එකතු වෙලා නැත්නම් අමතක කරන්න පස්ස subscribe කරන්න. ඒ වගේම bell button එක on කරන්න. ඒ වගේම මාව Instagram follow කරන්න තමත කරන්න. පස්ස මගේ වගේම මගේ Facebook page එකක් තියෙනවා names girl talks කියලා. ඉතින් ඔයගලට මට messages එවන්න ඕන නම් මම connect කරගන්න ඕන නම් මේවා through ඔයගලට පුළුවන් මට message කරන්න. හරි ඉතින් හැමදාම කියන වගේ දැන් මේ lockdown එකේ වෙනද වගේම පරිස්සමෙන් ඉන්න ලස්සනට ඉන්න සතුටෙන් ඉන්න ගිහින් එන්න bye.